आवर्जना අපාතරින් විය වූ සංගීත වේදිකුගේ මතක ආවර්ජනයයි ආවර්ජනා අද අප ආවර්ජනය කරනු ලබන්නේ ලොව පුරා නේකවිද සංගීත ශෛලීන්හි ගවේෂණය කරමින් තමාටම අනන්‍ය වූ සංගීත ස්වර රටා මුසුවක රසය කලා රසකාමී ලාංකේය රසික ප්‍රජාවට දායාද කළ ගුරුගේ ප්‍රේමසිරි කේමදාස පෙරේරා නැතහොත් කේමදාස මාස්ටර් ගෙනයි මම සංගීතයේ බොක්කෙන් රසවින්ද කෙනෙක් real idea real what you call yes real translation I love music 1937 වසරේ ජනවාරි මාස 25 වෙනිදා වාද්දුව තල්පිටියේදී දරුවන් 13 දෙනෙකු වූ පවුලේ බාලම දරුවා ලෙස මෙතුමා උපත ලබනවා. සයිමන් පෙරේරා සහ ඇලන් පෙරේරා මෙතුමාගේ මව්පිය දෙපළ වූ අතර වයස අවුරුදු 9ක් පමණ වන විට පියා මෙලොවින් සමුගන්නවා. පවුලේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේ දරුවන් රැක බලා ගන්නා තම ආදරණීය මවට හෝ වෙනත් කිසිවෙකුටවත් සංගීතයේ පිළිබඳ කිසිදු දැනුමක් නොතිබුණු පරිසරයක් තුළ කුඩා කල සිටම බටනලා වාදනය කරමින් සංගීතයේ හැදෑරීමට දැඩි රුචිකත්වයක් කුඩා ප්‍රේමසිරි කේමදාසට ඇතිවෙනවා. මුංචි උනත් පුතුනේ අද ඔබ හිත ලොකු මිනිහෙක් වෙනවා පානදුර සුමංගල විදුහලත් පානදුර ශාන්ත ජෝන් විදුහලත් මෙතුමා අධ්‍යාපනය ලැබූ පාසල් වෙනවා. කුඩා කල සිටම පොත්පත් කියවීමටත් විවිධ වූ සංගීත නාද රටාවලට සවන් දීමටත් මෙතුමා නිරන්තරයෙන්ම කටයුතු කර තියෙනවා. විශේෂ වූ ගුරුවරයෙකු නොමැතිව තමාගේ ගුරුවරයා තමාමයේ සිත්ති තබා කටයුතු කළ මෙතුමා බටහිර සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානී සංගීතය, දේශීය ජන සංගීතය තම නිර්මාණ කටයුතුවලට දායක කරගත්තා. වැන පමරු වට කරගත් වැටකේ මල වැන්නේ නුඹේ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ මීරකින් කීවොතින් ගී කවි සින්දු ගී කවි සින්දු බැරිසිල් කැලෑමල් වැනි ගීත නාටකවලට සංගීතයේ සැපයීමෙන් නිර්මාණාත්මක සංගීතයට පෙළඹුණා. සිරිසේන විමලවීරයන්ගේ රොඩී කෙල්ල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට සංගීත සංයෝජන කාර්යයට පිවිසෙනවා. ඉන් අනතුරුව සැනසුම කොතැනද චිත්‍රපටයට සංගීතයේ සැපයීමෙන් මෙතුමා කළ ගී නිර්මාණ ජනප්‍රිය වන්නට පටන් ගත්තා. මේ සැනසුම කොතැනද චිත්‍රපටයේට හරුන් කුමාර් ලන්ත්‍රා ගායනා කළ සුලං කුරුල්ලෝ ගීතය. මල් සුවඳ කියාර ගිනෙන්නේ ආදර උයනේ දොරටුව හැරෙන්නේ උත්සම් කර ඉන්දියානු සංගීතයේ අනුකාරක ගීත ලාංකේය චිත්‍රපට ගීතයට මුසු කළ කලෙක මෙතුමා දේශීය ජන සංගීතයේ සමග 1964 වසරේ සිට චිත්‍රපට ගීත නිර්මාණයට දායක වී චිත්‍රපට කලාව මුදා ගැනීමට වෙහෙසක් ගත්තා. මේ සඳහා උදාහරණයක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත චිත්‍රපටයේ දැක්විය හැකි චිත්‍රපට සංගීතයට
තේමා සංගීතයක් හඳුන්වා දීමද චිත්‍රපටවලට පසුබිම් සංගීත නාදයන් මුසු කරගෙන එහි එන ජවනිකාවලට කිසියම් උද්දීපනයක් ඇතිකර ප්‍රේක්ෂකයන්ගේ චිත්ත සන්තානයේ දැනෙන හැඟීම් වඩාත් තීව්‍ර කිරීමට කටයුතු කළා. මෙතුමා සංගීත අධ්‍යක්ෂණය කළ ඇතැම් චිත්‍රපට සඳහා බටහිර සංගීතයේ ආභාෂය මුසුකර ගැනීමද දැක්විය හැකි. තවද විවිධ වූ ශබ්ද ප්‍රයෝග යොදා ගැනීමටද අමතක නොකරයි. මෙතුමා සංගීත අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටයන් ලෙස එකමත් එක රටක කන්‍යාවී යන චිත්‍රපට දැක්විය හැකි. සියුමැලිපියුමේ මාතාවන් නුඹ සනුහරේ දිරිය කත කන්‍යා ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳ මේ අදහස් දක්වන්නේ ප්‍රවීණ සංගීතවේදී අමරසිරි පීරිස් මහතා. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මම දැන හඳුනගන්නේ 1960 දශකේ. මට මතක හැටියට 1975 වගේ මම රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න කල වර්තමාන සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කාලේ හේවුඩ් එක කියලා කියනවා. ඉතින් ඒ යන කාලෙත් මම එතුමගේ ඔය සංගීත මංජිරියට ගිහිල්ලා සමහරට මංජිරියේ සමහරට ඉගෙන ගන්න ළමයින්ටත් පාඩම් කියලා දීලා ගුරුවරුකම් දීලා එන සිටිසක් තිබුණා. ඒකම එතුමගේ නාද රූප කියන්නේ සිම්පනි සන්දවනි සම්බන්ධ වාදක මණ්ඩලේ, එතකොට ප්‍රවාදක මණ්ඩලේ, ඒ වගේම සරල ගීත, ගුවන්විදුලි ගීත, කැසට් පට සඳහා එතුමගේ සංගීතවලටම සහභාගි වෙලා සොරපස්සාර ලියලා මුලක් ඒවට සහය වෙලා තියෙනවා. වයලින්නේ වියෝලයෝ විලවාදනය සහභාගි වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන ඇත්ත වශයෙන් ඒ හැම දෙයකින්ම මම දැක්ක එතුමාගේ තියෙන නිර්මාණ ප්‍රතිභාවය විතරක් නෙමෙයි, එතුමා අපේ සිනමාව දකුණු ඉන්දියානු සංගීතයට යටවෙලා තිබිච්ච අපේ සිනමා සංගීතය වෙනත්ම මගට අපේ දෙයක් හැටියට ඉදිරිපත් කරන්න විශාල උත්සාහයක් ගත්තා. නොයෙක් අයගේ නොයෙක් කැනේලිකම් එතුමාට ඒ කාලේ ලැබිලා තියෙනවා. මම පෞද්ගල ගහලා තිනවා එයා. ඉතින් ඒ වුණත් එතුමා ඒක දැඩි තීරණයක් අරගෙන ඒ හැම දෙයක්ම වෙනස් කරා. ඒවල සම්පූර්ණයෙන් අපේම එකක් හැටියට අනිත් හැම අංශයක්ම මවුලියලයන්ගේ ඇඳුම් පැළඳුම්, පසුබිම් සංගීතය හැම දෙයක්ම වෙනස් කරගන්න සිද්ධ වුණා. එතුමා තමයි මේ පුරෝගාමියා, මේ අද වර්තමාන තත්ත්වයට පුරෝගාමියා. එයා තමයි මෙහෙවරක් කරේ. සුවන්දුවට අදාළ පරිකල්පනා කියලා වැඩසටහනක් කරා. බටහිර සංගීතය, විශ්ව සංගීතය පිළිබඳව රසික දැනුවත් කරන්න. ඉතින් මම හිතනවා ඉතින් සාල අපිට ඒ අඩුවක් අඩුව මම හිතන්නේ තව කොච්චර කාලෙකින් අපිට පුරවන්න කෙනෙක් මම හිතන්නේ පේන දෙයක් මානක නැහැ. ඒ නිසා එතුමාට අපි ජාතියේ ගෞරව නිතර අපි මෙතනින් එතුමා සිහිපත් කළ යුතු මේ වගේ අවස්ථාවලදී මම බහිමින සිදුවනවා. සිංහල සදෘශ්‍ය සේවයට ජන් දිලියට එතුමා ගැන සිහිපත් කළ මේ වගේ මේ අවෙන සටහනක් සිහිපත් කළ අනුසන්දර්ශන කිරීම සම්බන්ධව මම අමසිර පිරිස්. එල්ල ළඟ බලවුව විදහාමිනේ දනුබස්ථාමානය, අකාල සන්ධ්‍යා, ඉඩෝරයක මල් පිපිලා, උත්තමාවේ කෙලිමණ්ඩල, දියබුබුල, සතර දිනක් සෙම්පතියෝ වැනි ටෙලි නාට්‍යවල සංගීතය සකස් කළේද මෙතුමායි. මෙතුමා සංගීත අධ්‍යක්ෂණය කළ අන්තිම ටෙලි නාට්‍ය ලෙස දේවින්ද කෝන්ගහගේ නිර්මාණය කළ සදිසි තරණය ටෙලි නාට්‍ය දැක්විය හැකි. වසන්තත්තිල් ඔරුවාන විල් යන දමිළ චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය කර ලාංකේය දමිළ චිත්‍රපට කලාවේ සංගීත අධ්‍යක්ෂණයටද මෙතුමා දායක වී තිබෙනවා.
ප්‍රේමසිරි කේමදාස මහතා අන්තර්ජාතික චිත්‍රපට වලටද සංගීතය සපයා තිබෙනවා. මෙලම් කෝට්ටු තාලිකාට්ටු ඉන්දියානු දමිළ චිත්‍රපටයටත් Thousand Flowers Music Garden යන ඉංග්‍රීසි චිත්‍රපට වලටත් සංගීතමය දායකත්වයක් මෙතුමා ලබා දී තිබෙනවා. මෝරා මකරාක්ෂ අත් දවල භීෂණ යන වේදිකා නාට්‍යවලටද මෙතුමා සංගීතය සපයා තිබෙනවා. මානසවිල සොඳුරු වර්ණදාසි දොරමඩලාව අග්නි ඔපෙරා මෙතුමා විසින් සංගීතවත් කර සැකසූ ඔපෙරාවන් ලෙස දැක්විය හැකි. ඔපෙරා සංගීතයට මෝසාත්ගේ සහ ගුසෙප් වර්දිගේ බටහිර ඔපෙරා සංගීත ශෛලීන්ගේ ආභාෂය මෙතුමා ලබාගෙන තිබෙනවා. ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කර සැකසූ සිම්පනි ලෙස මුහුද, මගේ කාලයේ මෞනි, වැස්ස, සිංහල අවුරුද්ද යන ඒවා දැක්විය හැකියි. බුදුන් වහන්සේගේ පරිනිර්වාණය අවස්ථාව පාදක කොට ඔහු විසින් නිර්මාණය කළ පිරිනිවන් මංගල්‍ය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞද්ධ කැන්ටාටාව ලෙස දැක්විය හැකි. සැනසුම කොතැනද චිත්‍රපටය තිරගත වූ දිනයේ, එනම් 1966 වසරේ පෙබරවාරි මස 17 වනදා සේනාදී ආරච්චිගේ සෝමලතා පෙරේරා සමග මෙතුමා විවාහ දිවියට එළඹෙනවා. පසුව මේ දෙදෙනාට දූවරු දෙදෙනෙකු ලැබෙනවා. සංසාර ගමනේ කන්ථා ආශා ක්‍රිෂ්මාර සේනා ක්‍රිෂ්මාර සේනා සංසාර ගමනේ තන්හා ආශා ක්ලේශමාර සේනා ක්ලේශමාර සේනා. මේ දෙවන්ත නිර්මාණ පසුපස සිය ජීවිතයේම කැපකොට තම ස්වාමයාට සෙනෙහිබර බිරිඳක් වූ එතුමන්ගේ ප්‍රිය බිරිඳ සෝමලතා පෙරේරා තම ස්වාමයා ප්‍රේමසිරි කේමදාසයන් පිළිබඳව දක්වන අදහස් මේ. සැනසුම කොතනද? මුලින්ම පෙන්නපු දවසේ තමයි අපි බැන්දේ. 1966 පෙබරවාරි 17 වෙනිදා එක අපේ ගෙදර ලොකුවට ගත්තේ නැහැ. අපේ ගෙදර තිබුණේ සාමාන්‍ය විදිහට යා කොළඹ හෝල් එක ලොකුවට ගත්ත වෙඩින් එක. දුවල ඉස්කෝල යන කාලෙදී මොන රෙකෝඩින් මන වැඩ තිබුණත් ඒගොල්ලෝ උදේට ඉස්කෝලට ගෙනියනවා. කොච්චර රෙකෝඩින් කරගව කියත් එකමාරට ඒ අයම තමයි ගිහිල්ලා ඉස්කෝලට ළමයිව ගේන්නේ. ඒ අතර පදන මේ වැඩක් කරනවා. ඉතින් පදනම කරේ මේ නොමිලේ මහින්දියන්නේ කාලෙවත් සල්ලි අය කරේ. එක්දාස් තමසය 92 වසරේදී කේමදාස පදනම මෙතුමා ආරම්භ කළා. ඒ ශ්‍රී ලංකාවේ දුර පළාත්වල ඉතා දුෂ්කර ලෙස ජීවත් වන දක්ෂ නිර්මාණශීලී සුවහසක් වූ තරුණ පරම්පරාවේ කුසලතා එළිදක්වා වර්ධනයකට ඒවා උක්නංවා
ජාත්‍යන්තරයේ දිනා දීමටම බව කිව යුතුයි. ප්‍රේමසිරි කේමදාස නම් තම ආදරණීය පියාණන් පිළිබඳව මතකාවර්ජනය කය දෙන ගයත්‍රී කේමදාස මහත්මියයි මේ. අපි ඇත්තටම තාත්තාව මුලින්ම දකින්නේ සංගීතඥෙක් විදිහට නෙමෙයි, තාත්තාව අපි දකින්නේ අපේ තාත්තා හැටියට. එහිදී ඕනම ළමයෙකුට මං හිතන්නේ වැදගත් වෙන්නේ තම දෙමව්පියන් හැටියට කොහොමද ඒ කාලය තමන් එක්ක ගත කරන්නේ කියන එක. විශේෂයෙන් කියන්න ඕනේ තාත්තා හැමදාම දවස පටන් ගන්නෙත් අපිට කතා කරලා. දෙයට අපිව නැගිටවන්නේ නැන්නේ තාත්තා. නැගිටවල ඊට පස්සේ අපි තාත්තත් එක්ක තාත්තගේ පියානෝ එක ගාවට ගිහිල්ලා තාත්තා පියානෝ වාදනය කරනවා, සංගීත අහනවා, සංගීතය ගැන අපිත් එක්ක සාකච්ඡා කරනවා, කතා කරනවා. ඒ සංගීත කණ්ඩවලට අපි මොනවද කියන්නේ, අපි ඒවට කැමතිද එහෙම කියලා අපිත් එක්ක කතා කරනවා. හැම වෙලාවෙම අපි ඉස්කෝලේ හැමදාම වගේ එක්කන් යන්නේ තාත්තා. ඉස්කෝලෙන් ගියන්නේ එන්නේ තාත්තා. තාත්තට කොච්චර කාර්ය බහුල ජීවිතයක් තිබුණත් අපේ සෑම වැඩකදීම තාත්තා මේ ඒවට මුල් තැන දුන්නා. මම හිතන්නේ ඇත්තටම ළමයි හැටියට මමයි අක්කයි දෙන්නම හරිම වාසනාවන්තයි. ඒ වගේම තාත්තා ඇත්තටම සංගීතයෙන් සුවිශේෂ වන්නේ. තාත්තා සංගීත චින්තනයන් ගැන, ගීතයෙන් බැහැරගිය සංගීතය ගැන, සංධවනී, ඔපෙරා, කැන්ටාටා, චිත්‍රපට සංගීතය, ගීතය, පසුබිම් සංගීතය, ඒවා ගැන වෙනස් විදිහකට බලන්න, ඒවා ශ්‍රී ලාංකේය ජනතාවට හඳුන්වා දෙන්න නිරන්තරයෙන්ම උත්සාහ දරපු කෙනෙක්. අනිත් එක හැම දෙයකදීම ඒ රසිකයාට තියෙන ප්‍රඥාව තවත් තැනකට ගෙනියන්න උත්සාහ කරපු කෙනෙක්. තාත්තා ඇත්තටම අපි අතරින් ගිහිල්ලා නැහැ, යන්නේ නැහැ. මොකද තාත්තාගේ ඒ සංගීතයේ තියෙන ප්‍රතූල බව නිසා ඒක සදාකාලිකව අපිත් එක්ක තියෙයි කියලා මට හිතෙනවා. මේ අදහස් දක්වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රවීණ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතා. සිංහල සංගීත ක්ෂේත්‍රයේ වදාත්ම මතවාදයට ලක් වූ සංගීතඥා ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, ඒකම අරගල හා විප්ලව කළ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස. සංගීතය කුමක්ද කියා දැක්මක් දර්ශනයක් තිබුණු සංගීතඥෙක් හිටියා නම් ඒත් ප්‍රේමසිරි කේමදාස. සංගීතය කුමකටද කියා දැක්මක් දර්ශනයක් තිබුණු සංගීතඥ. ඔහු මේ දැක්ම තුළින් කරපු අරගලය ගෙනාපු මතවාද හුදු පෞද්ගලික පරමාර්ථ කරගත් කෙනෙක් නෙමෙයි ආචාර්ය කේමදාස. මූලික වශයෙන්ම ඔහුගේ අරගලයේ තිබුණේ ජාතික සංගීත අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනැගීම පිණිසයි. එනිසා ඒ මතවාදයේ මේ රටේ ස්ථාපිත සම්ප්‍රදායික සංගීත කුලවල තදබල විරෝධයට විවේචනයට ලක් වුණා. කවුද තමුන්ගේ ගුරුතුමා? මොකක්ද ඉගෙන ගත්තු න්‍යාය? ඇත්තටම මං හිතන විදිහට ඔහු ගුරුවරුන් සොයා යන්න ඇති. ඔහුට උවමනා කරපු දේ ඉගෙන ගන්න නැහැයි කියලා දැනෙනකොට ඔවුන්නේ ගුරුවරුන් අත්හැරලා යන්න ඇති. මේ සියලුම විශ්ව සංගීත සම්ප්‍රදායන් මුලින්ම මේ රටට අඳුන්වලා දුන්නේ ප්‍රේමසිරි කේමදාස. ඒ තමයි ඔහුගේ අර දැක්ම තුනෙන් ඔහු ළඟා වී තිබුණු තැන. ඇත්තටම සංගීත වේදයේ විශ්ව ඉගෙන ගන්නට එක්තරා දුරකට බටහිර සංගීත සම්ප්‍රදාය හදාරලා තිබිය යුතුයි. සංගීතයේ විශ්ව භාෂාවක් කියන කතාවත් මං හිතන්නේ මුලින්ම කතා කරපු පුද්ගලයා තමයි කේමදාස. ඉතින් දැන් අද ඒක ලෝකයටම පැහැදිලිලා තියෙනවා. ඔහු අද ජීවතුන් අතර නෑ. ඔහු සිටිනතුරු ඔහුගේ මේ දැක්ම අපේ සම්ප්‍රදායික සංගීත කුලවලින් නිෂ්ප්‍රභා කළා. ඒකේ විපාක දැන් අපි විඳින්න ඉන්නවා. ප්‍රේමසිරි කේමදාස මහතා කේමදාස මාස්ටර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබුවේද එතුමා දේශීය සංගීත රටාවන්ට බටහිර සංගීත නාදයන්ගේ රසය ගලපා මුසුකොට තැනූ නව ආරක්ගත් හඬ පරාසයන් අප රටේ රසික හදවත් වැළඳගත් නිසාවෙන් බව කිව යුතුය.
සිංහල සංගීත ශාස්ත්‍රයේට කළ මෙහෙය නිසාම මෙතුමන්ට රුහුණු විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ප්‍රදානය කරනවා. සංගීත අධ්‍යක්ෂණය හා සංගීත සංයෝජන කාර්යයේදී මෙතුමා ලැබූ සම්මාන ප්‍රමාණයද අතිමහත්. වර්ෂ 1969 70 84 986 89 90 92 2003 හා 2006 යන වසරවලදී හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවි සම්මානයද 1969 70 72 75 යන වසරවල විචාරක සම්මානයද 1979 1980 82 83 85 87 2000 වසරවල හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ජනාධිපති සම්මානයද 1980 84 86 87 90 92 99 වසරවලදී OCIC සම්මානයද 1991 92 94 සහ 96 වසරවල ස්වර්ණ සංක සම්මානයද මෙතුමා හිමි කරගෙන තිබෙනවා ගැන නිතරම අවදියෙන් ඉන්නවා. එහෙම අවදියෙන් ඉන්න බැරි කෙනෙකුට පරම්පරාවෙන් පරම්පරාවට යන එන වෙනස් වෙන්න බෑනේ. අපිට රූපෙන් පේන අරුතට එහා ඉඳලා තව අරුතක් සපයන්න එහෙම න්‍යායක් නෙමෙයි. දැන් මං ගතින් මහල් මං හිතන ඉඳපු ඉලාද නැති වෙන්න පුළුවන්. නමුත් මගේ නිර්මාණ එහෙම වෙන්න බෑනේ. බටහිර සම්භාව්‍ය සංගීතයත් හින්දුස්ථානී සංගීතයත් ලාංකේය ජන සංගීතයත් එකිනෙක මුසුකොට නවමු ආරක සංගීත සංයෝජන කාර්යයේ නියැලි තමාටම අනන්‍ය වූ සලකුණක් තිබූ මේ මහා යුග ගාන්ධර්වයා 2008 වසරේ ඔක්තෝබර් මස 24 වනදා අවුරුදු 71ක් ආයු ගෙවා අපාතරින් සමුගත්තා. අද අප ආවර්ජනය කළේ විශ්ව සංගීතයේ රස භාවයන් දේශීය උරුවකට ගලපා නව ආරක තමාටම අනන්‍ය වූ සංගීත ශෛලීන් බිහි කළ ප්‍රේමසිරි කේමදාස නැතහොත් කේමදාස මාස්ටර් පිළිබඳවයි. සිංහල සංගීතංශය වෙනුවෙන් පිටපත් රචනය, පටිගත කිරීම, සංස්කරණය හා නිෂ්පාදනය රවින්ද සංජීව පෙරේරා. ඉදිරිපත් කළ මම ප්‍රසන්න දිසානායක. හමුවෙමු තවත් දිනක මෙවැනිම මතකාවර්ෂණයක් තුළින්. ආවර්ජන අම්මා මල්ලේ ගිහින් නිලු මල් අතරේ සැඟවුණාද ආදරේ Singer.